සුබ දවසක් දරුවනේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නමේ ශ්‍රේණියට අයිති චිත්‍රපටයක් අපේ මාතෘකාව තමයි ශෛලිගත නාට්‍ය රසවිඳින අපි මම හිතනවා ඕගොල්ලෝ හැමදෙනෙක්ගේ බලන ඇති වේදිකා නාට්‍ය අද මේ කතා කරන්න යන්නේ අපි මේ වේදිකා නාට්‍ය වලින් විශේෂ අංග සහ ඒවා දක්වන ලැබෙන දේවල් පිළිබඳව. අපි අද කතා කරන්නේ වේදිකා නාට්‍ය වලම තියෙන ශෛලිගත නාට්‍ය කියන කොටස. මේ නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී කියලා ප්‍රධාන නාට්‍ය වර්ග දෙකකට බෙදා වෙන් වෙනවා. මේක අතරින් ශෛලිගත නාට්‍ය අයිති වෙන්නේ නාට්‍ය ධර්මී කියන කොටසට. මේ ශෛලිගත නාට්‍ය වල විශේෂ ලක්ෂණයක් වෙන්නේ නාට්‍යයට අදාළ සියලුම දෙබස් ගීත සහ රිද්මයානුකූල දෙබස් අනුසාරයෙන් යුක්ත වීම වගේම නාට්‍යයේ සියලුම අංග චලන සහ ඇවිදීම ආදී සියල්ලම සිදුවෙන්නේ නාට්‍යයේ සංගීත නාදයට හා ගීතවලට අනුකූලව ඒ රිද්මයට අනුවයි. එතකොට මේ වගේ ශෛලිගත නාට්‍ය තමයි මනමේ සිංහබාහු බෙරහඬ වගේ නාට්‍ය. මේ ශෛලිගත නාට්‍යවල වේදිකාව හදන්නේ ඉතාම චාම් හා සරල බවකින් යුක්තවයි. විශේෂයෙන්ම ඒ නාට්‍යයේ ඒ අවස්ථාවට උචිත පසුබිම ගීත ආදියෙන් ප්‍රේක්ෂකයාගේ මනසේ නිර්මාණය කරන එක තමයි මේවායේදි සිදු කරන්නේ. ඒ ගීතෙන් විස්තර කරලා දෙනවා මේ වෙලාවේ තියෙන පරිසරය කොයි වගේද, ඊට පස්සේ ඒ අයගේ තියෙන හැඟීම් වගේ දේවල් ගීතවලින් තමයි පෙන්වන්නේ. එතකොට ඊට පස්සේ අපි මේ නාට්‍යවල දකින්න ලැබෙන ප්‍රධානම දෙයක් තමයි අංග රචනය. අංග රචනය කියන්නේ වේශ නිරූපණය. ඒ කියන්නේ මේකප් කරලා ඒ චරිතයට අදාළ රූපය නිර්මාණය කරන එක. ශෛලිගත නාට්‍යවල අංග රචනය කියන දේ බහුලවම යොදා ගන්නවා. ඒ චරිතයට අදාළ භූමිකාව ගති ලක්ෂණ මතු කරන්න මුහුණු විවිධ ආකාරයට පාට කරලා සලකුණු ඇඳලා රැවුල් කොණ්ඩ වගේ දේවල් දාලා හදනවා. මේකට උදාහරණයක් තමයි සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතය, මනමේ නාට්‍යයේ වැදි රජුගේ චරිතය වගේව අපිට උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. මේ නාට්‍යවල රංග භාණ්ඩ අත්‍යවශ්‍යම දෙයක්. ඒ චරිතයේ භූමිකාව ඉස්මතු කරන්න මේ රංග භාණ්ඩ ඕන වෙනවා. ඒ වගේම ඒකට ඒ රංග භාණ්ඩ වලින් නාට්‍යයට බොහොම හොඳ අලංකාරයක් ගෙනත් දෙනවා. රංග භාණ්ඩ තමයි කඩු, හෙල්ල, තෝමර වගේ දේවල්. ඒ කියන්නේ නාට්‍යයට අවශ්‍ය කරන භාණ්ඩ කීපයක්. ඊළඟ මේ නාට්‍යවල තියෙන රංග වස්ත්‍රාභරණ. නාට්‍යවල චරිතවල භූමිකාව සාර්ථක වෙන්න රංග වස්ත්‍රාභරණ අවශ්‍ය වෙනවා. රංග වස්ත්‍රාභරණ කියන්නේ මොනවද? ඇඳුම්, ඔටුනු, නළල් පට, කරමාල, උරමාල, තෝඩු, පාදජාලා, පාදසලං, සපත්තු වගේ දේවල්
රංග වස්ත්‍රාභරණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි. අපිට මේ ශෛලිගත නාට්‍ය ගැන කතා කරන්න තියෙන්නේ එච්චරයි. මේ පාඩමට සවන් දුන් සියලුම දෙනාට ස්තුතියි.